අයිබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට මේ වීඩියෝ තුලින් අපි කතා කරනවා BOC බැංකුව ලංකා බැංකුවේ වෙනස් වුණු ස්ථාවර සම්පත පොලි අනුපාත ගැන. ඉතින් පොලි අනුපාත අඩු වෙලා තියෙන්නේ වැඩි වෙලා නැහැ. ඉතින් සුබ ආරංචියක් නෙවෙයි අද වීඩියෝ තුලින් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා කලින් රේට්ස් ගොඩක් උඩ තිබ්බා කියන 120 ගණන් වල වගේ තිබ්බා. ඊට පස්සේ 100ට 11 12 මට්ටමට බැස්සා මේ ළඟදී. දැන් ඊට පස්සේ 110 මට්ටමටත් වඩා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් 7ක් 8ක් වගේ තමයි පොලිය ලැබෙන්නේ. සමහර පෞද්ගලික බැංකුවල නම් 100ට 10 පන්නපු අවස්ථා තියෙනවා. ඉතින් මේ පිළිබඳ වීඩියෝ මම ඉස්සරහට අරන් එන්න subscribe කරලා තියාගන්න. ඉතින් දැනට BOC බැංකුවේ අපිට කල්පිරීමේදී පොලිය ගන්න පුළුවන්. ඒ වගේම මාසිකව පොලිය ගන්න පුළුවන්. කල්පිරීමේදී ගන්නකොට මෙන්න මේ වගේ පොලියක් තමයි අපිට ලැබෙන්නේ. එක් මාසයකදී ලැබෙනවා 106.5ක්. ඒ වගේම මාස 3කදී 107ක් වගේම මාස 6කදී 107.25ක්. ඒ වගේම අවුරුද්දකට ස්ථාවර දෙම්බතුව දානෝ නම් අපිට කල්පිරීමේදී ලැබෙන්නේ 107.75යි. ඒ වගේම වසරකට ස්ථාවර දෙම්බතුවක් දාලා මාසෙන් මාසෙට පොලිය ගන්නවා නම් එතනදී ලැබෙනවා 107.5ක්. මෙන්න මේ විදිහට ස්ථාවර දෙම්බතු එක් අවුරුද්දක ඉඳලා අවුරුදු 5කට දැම්මත් අපිට මාසිකව ගන්නවට ලැබෙන්නේ 107.5ක් පමණයි. ඊට වඩා වැඩි හෝ අඩු වීමක් සිදු වෙන්නේ නැහැ. 107.5ක් තමා ලැබෙන්නේ. ඉතින් මේ පොලිය දිහා බලනකොට නම් ගොඩක් අඩු වෙලා තියෙන නිසා ස්ථාවර දෙම්බතුවක් දැම්මත් වැඩක් නැති තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඉස්සරහ කාලේදී රජය ගන්න තීරණත් එක්ක මේ පොලි අනුපාත තවදුරටත් අඩු වෙයිද වැඩි වෙයිද කියලා අපිට හරියටම කියන්න බෑ. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක subscribe කරලා තියාගන්න. අපි ඉක්මනට මේ පොලිය වෙනස් වුණොත් ඒ පිළිබඳ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. ඒ වගේම මේ වෙලාවේදී අපිට කියනවා නම් දෙයක් කියන්න තියෙන්නේ දිගු කාලින ස්ථාවර දෙම්බතු වලට යන්න එපා කියන එක විතරයි. උදාහරණයක් විතර අවුරුදු 5කට වගේ FD එකක් දාන එක මේ වෙලාවේ සුදුසු නෑ. අපි කියන්න එපා කියලා කොයි වෙලාවකවත්. මොකද මේ වෙලාවේ රේට්ස් අඩු වෙන්නත් පුළුවන්, සමහරවිට වැඩි වෙන්නත් පුළුවන්නේ. ඉතින් රේට්ස් එක වැඩි වුණොත් එහෙම දිගු කාලින ස්ථාවර දෙම්බතුවක් දාන එකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් මාස 6කට වසරකට මාස 3 මේ වගේ කෙටි කාලයකට ස්ථාවර දෙම්බතුවක් දාලා ගලවලා පොලි අතර ගන්න එක තමයි මේ වෙලාවේ හොඳ. ඉතින් මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක ඉතින් මේ වගේ වීඩියෝකින් ආයෙත් හම්බෙමු. ප්‍රශ්න තියෙනවා නම් පාලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම රුපියල් 10000ක මුදලක් ඩිපොසිට් කරලා මෙන්න මේ ස්ථාවර දෙම්බතුවලට ආරම්භ කරන්න පුළුවන් BOC බැංකුවේ. ඉතින් දැනගැනීමට යමක් තියෙනවා නම් පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පොලිය ගණනය කරගන්න දන්නේ නැත්නම් ඔයා තැම්පත් කරන මුදල ඒ වගේම ඔයාලට ලැබෙන රේට් එකත් එක්ක අදාළ කාලය අනිවාර්යයෙන්ම පාලින් කමෙන්ට් කරගෙන යන්න. එතකොට මම කැල්කියුලේට් කරලා ඔයාලට රිප්ලයි කමෙන්ට් එකක් විදියට උත්තරේ වන්නම්. අදට ගිහින් යන්නම්. සිල්ලු දෙනාටම ජය වේවා.